අපි විශ්වාස කරනවා ජනතාවට කන නැතුව තියෙද්දි ජනතාවට රෝහල් වල බෙහෙත් නැතුව තියෙද්දි ජනතාවට ළමයින්ට ඉගෙන ගන්න පාසල් වල කඩදාසි නැතුව තියෙද්දි ගෑස් නැතුව තියෙද්දි තෙල් ටික නැතුව තියෙද්දි ඒකට විරුද්ධව අරගල කරන එක අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක්. මොකද ඒක අපේ රටේ ව්‍යවස්ථානුත් ඒ සඳහා ඒක නීත්‍යානුකූල කාර්යයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ නිසා උද්ඝෝෂණය කිරීමේ අයිති හැමෝටම තියෙනවා. අද ජනතාවට ආණ්ඩුව විසින් සහන නොදෙන නිසා තමයි අරගල කරනට සිද්ධ වුණේ අරගල කරන්න. ඒ සහන ඉල්ල අරගල කරන්න. හැබැයි ඒ අරගල කරද්දි තව දුරටත් ජනතාවට සහාය දෙනවා වෙන සහන දෙනවා වෙනුවට ආණ්ඩුව විසින් ඒ අරගල කරන මර්ධනය ක්‍රමෙන් ඉන්නවා. ඒ නිසා තමයි පහුගිය මාස දෙකමාරතුල 2800 කට අඩි ප්‍රමාණයක් අතරංගුට අරගෙන තියෙන්නේ. ඉතින් මේ රාජපක්ෂ ආණ්ඩුවේ ඔය කියන මර්ධනය නොදැන නෙමෙයි අපි මෙතෙන්ට ආවේ. අපි හැමෝම ওই මර්ධනය දැනගෙන ආවේ. මොකද මේ රාජපක්ෂ ආණ්ඩුව මර්ධනය කරන්න පටන් ගත්තේ මේ මාස දෙකමාරට කලින් ඉඳන් නෙමෙයි. ඊට කලින් පහුගිය ඔවුන්ගේ පාලන කාලය ඇතුළේ අපි දැක්ක අතරංගුට ගැනීම. අපි දැක්ක ඝාතනය කිරීම. අපි දැක්ක සිරගත කිරීම. එක පැත්තකින් නිල මර්ධන යාන්ත්‍රණය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මරකල්ලි ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මරකල්ලි පාවිච්චි කරලා ඝාතනය කිරීම පවා සිද්ධ කරා. ඒ සම්බන්ධයෙන් නඩු තිබුණා. ඒත් ඒ වගේම තමයි ඒ මරකල්ලි වලට නිල ආරක්ෂාව දෙන හැටි අපි පහුගිය මැයි මාසේ 9 වෙනිදා මෙතෙන්දි දැක්කා. මැර කණ්ඩායම් කැඳවනවා. ඒ මැර කණ්ඩායමට පොලිස් ආරක්ෂාව දීලා මෙතෙන්ට කැඳවගෙන එනවා. ඉතින් ඒ විදිහට නිල මර්ධන යාන්ත්‍රණය තාණ්ඩු විසින් පාවිච්චි කරමින් ඉන්නවා. ඒකේ තියෙන තවත් ඒ පියවරක් තමයි ඔය සිද්ධිය ඇතුළෙත් අපි දැක්කේ පොලිසිය පාවිච්චි කරලා විවිධ අභූත චෝදනා නගලා කුමන්ත්‍රණ කරලා මෙතනින් අරගල කරවන් අත්අඩංගුවට ගන්න එක සහ උන්න රක්ෂිත බන්දනාගාරගත කරන එක. ඉතින් අර මං කිව්වා වගේ අපි මෙතෙන්ට ආවේ මර්ධනය ගැන දැනගෙන. රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනයත් අපි දැකලා තියෙනවා. අපි ඒකට මුහුණ දෙන්න සූදානම් මෙතෙන්ට අවිල්ල තියෙනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මර්ධනයත් අපි දැකලා තියෙනවා. වැඩිම වාර ගාණක් අපේ රටේ අගමැති වෙලා ඒ වගේම තමයි ඒ අවස්ථා හැම අවස්ථාවකදීම මේ රටේ අරගල කරපු ජනතාවට එරෙහිව මර්ධනය දියත් කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. අද රාජපක්ෂලා වික්‍රමසිංහලා දෙගොල්ලම එකතු වෙලා ජනතාව මර්ධනය කරනවා. හැබැයි අපි කියනවා ආණ්ඩුව හිතා ඉන්නවා නම් මර්ධනය කරලා ජනතාව සිරගත කරලා මැරයෝ දාලා පහර දීලා මේ අරගලේ නවත්තන්න. ඒව හිතන්න එපා මහත්තයෝ. එහෙම මේ අරගලේ නවත්තන්න හම්බෙන්නේ නැහැ. අරගලේ නවත්තන්න නම් ඔබ කරන්න ඕනේ දේ තමයි මේ මොහොතේ ජනතාවට කන් දෙන එක. ජනතාවට කන් දීලා ඔය ආසනෙන් බහැලා යන එක. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන එක. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේ රටේ ජනතාවට සහනම් වෙනකම් මේ රටේ ජනතාව අරගල කරනවා. ඉතින් ඒ අරගලේ වෙනින් අපි පිනී ඉන්නවා. අපි මෙතෙන්ට ආවෙත් මේ මර්ධනය ගැන දැනගෙන. ඒ වගේම තමයි හෙට දවසෙත් මේ මර්ධනයට එරෙහිව හඬ නගනවා, අරගල කරනවා. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියන ආරාධන අපි ජනතාවට කරනවා. මොකද මේ අපි හැමෝම අරගල කරන්නේ ඔවුන් සිරගත වෙලා තියෙන්නේ. ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපි හැමෝම වෙනුවෙන් මේ රටට යහපත් අනාගතයක් හදන්න, මේ රටේ දුව දරුවන්ට යහපත් හෙට දවසක් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් පෙරටෙන්න කියන ආරාධනාව මේ රටේ සමස්ත ජනතාවට අපි කරනවා.